මම උදාහරණයක් කිව්වොත් බික නේද කෑම කඩේ බැලුවත් එහෙම එකක් අද මම දන්නවා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් උඩට ආපු විශාල පිරිසක් ඉන්නවා හැබැයි ඔවුන් ආවේ අර හදලා දීලා තියෙන සීමා සහිත පාරේ නෙමෙයි විශාල පාරවල වලින් එළියට ආපු අය නේද මම උදාහරණයක් කිව්වොත් බික නේද කෑම කඩේ බැලුවත් එහෙම එකක් ඒ හදලා දීපු පාරෙන් ආපු අය නෙමෙයි නෑ මේ සමාජය ඔබ ඉසත් પરම්පරාවේ වුණාට අපේ නායකයෝ පෙරණි නේද නිකන් කිස්තු පූර්ව යුගයේ මනෝභාවය පෙරණි પરම්පරාවේ කට්ටි එනිසා තමයි යෝන් වේදිකාවට නැගිනකොට ඔබ දකින්නේ ති ඇඟිලි පහේ නවරත්න මුදු පහයි දැන් කවුරු වර ඇඟිලි උස්සලා පෙන්වන්න බඩ මුද්දක් තියෙන අත හරි අඩුයි අඩුයි තිබ්බත් කඩේ නේද උකස් කඩේ නම කියන්නේ මොකද්ද එදා එහෙමයි පෙරණි නායකත්වයේ කඹ වගේ ගැට ගහපු එක එක දේවාල වලින් දීපු කඹ බලන්න මන්දකයේ සජිත් ප්‍රේමදාස ටී-ෂර්ට් එකක් අඳලා ඉන්නේ ටී-ෂර්ට් එක අඳලා ඉන්න මෙතනින් කටු කටු වගේ තුනක් පිඹිලා තිනවා සුවර් එකටම සුර තුනක් කොහෙද බලන්නද ගිහින්ද බලන්න මම දැක්ක ටී-ෂර්ට් එකේ මේ තැල් තුනක් තියෙනවා නේ මොකද්ද මේ හරිද මම දැන් ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නඩුවකින් බේරෙන්න කියලා බැසිල් රාජපක්ෂ දේවාලයකට යනවා ඒ දේවාලයේ තිබෙන ආගමික වැඩ කටයුතු අනුව එතුමා ෂර්ට් එක ගලවන්න උනා ෂර්ට් එක ගලවුවට පස්සේ නඩුවට එක ගානේ සුර කවුද මේ પરම්පරාව ඔබට නායකත්වය දෙන සුසු પરම්පරාව මම හිතන්නේ නෑ තෝරලා දීපු පාරේ ජගත් මනුවරණ ගමන් කරා නම් කොටි ගහයක ටෙලිනාට්‍ය හැදින්නේ නෑ ඒකනේ වෙනස් පාරව ඒක තමයි ඉෂත් પરම්පරාවේ ගති ලක්ෂණේ අපි ඔබට ආරාධනා කරන්නේ මේ පෙරණි අසාර්ථක ග්‍රාමීය ගෝත්‍රික නායකයන් විසින් ඔබගේ සිතුම් වලට ඔබගේ ආකල්පයට ඔබගේ නිර්මාණශීලීත්වයට අගුළු දාලා තියෙන්නේ වැටබැඳලා තියෙන්නේ ඒවා නිදාසෙ වර්ධනය වෙන්න ඉඩ දෙන්නේ නේ ඒවා නිදාසෙ ඉස්සරහට යන්න ඉඩ දෙන්නේ නේ එහෙම ඉඩ දෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය වෙලා නැහැ එන්නේ සමීෂ પરම්පරාවේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන සමාජ ආර්ථික හැදතල ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විසින් ගොඩනගනු ඇත එකක් කරන්නේ